සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලා හැමෝම අද ජුග්ගේ ශ්‍රී ලංකා channel එකට. අද අපි ඔයාලට මේ වීඩියෝ කෝස් එක ගෙනේනවා සනසහ අනුබද්ධ ආයතනමයින් කැඳවා ඇති 2023 වර්ෂය සඳහා වන නවතම රැකියාව බැහැත්තු පිළිබඳ විස්තර. එහිදී රැකියාවගේ 10කට වඩා වැඩි ප්‍රමාණයක් පිළිබඳ විස්තර ඔයාලට අපි ගෙනේනවා. එහිදී සාමාන්‍ය පෙළ උසස් පෙළ හෝ උපාධි උසම සහිතව අයිතිපත් යොමු කළ හැකි රැකියා ඔයාලට වෙන වෙනම අපි ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ කෝස් එක. ඉතින් අපිත් එක්ක රැඳිලා නිවැරදිව අයිතිපත් යොමු කරන්න කියලා ඔයාලට මුලින්ම ආරාධනා කරනවා. කොටස් තුනක් යටතේ අපි ඔයාලට ගෙනෙනවා. ඒ කොටසේ පළමු කොටස යටතේ අපි සනස බැංකුවමයින් කැඳවා ඇති නවතම රැකියා පුරප්පාඩු පිළිබඳ විස්තර තමයි ඔයාලට ගෙනෙන්නට බලාපොරොත්තු වෙන්නේ. සනස බැංකුවමයින් කැඳවා ඇති රැකියා පුරප්පාඩු සඳහා අවශ්‍ය කරන සූසුකම් මොනවද යන්න. එහිදී සාමාන්‍ය පෙළ විභාගයේ විෂය 6ක් සමත් වීම ඔයාලගේ බලාපොරොත්තු වෙනවා. එහිදී ගණිතය විශේෂ සඳහා සී හෝ ඉහළ සාමාර්ථ සහිතව තමයි මේ සමත් වීම සිදු යුතු බවට සඳහන් වෙලා තිබෙන්නේ. ඒ වගේම උසස් පෙළ විභාගයේ ඕනෑම විෂය ධාරාවක් යටතේ අවශ්‍යයෙන් සාමාර්ථ 3ක්වත් සහිතව ප්‍රධාන විෂයන් තුන සමත් වීම තමයි බලාපොරොත්තු වෙන්නේ මූලික අධ්‍යාපන සූසුකම් වශයෙන්. අවශ්‍ය කරන සූසුකම් මොනවද යන්න අපි සලකා බලමු. එහිදී වළංගු රියදුරු බලපත්‍රයක් වරසතුව තිබිය යුතු බවට සඳහන් කරලා තියෙනවා. අවශ්‍යතාවය අනුව ඔයාලගේ රාජකාරී ඉටු කිරීම සඳහා. ඒ වගේම ශේෂයට අදාළව බැංකු ශේෂයට අදාළව වසර දෙකක පළපුරුද්දක් තිබෙනවා නම් ඒක විශේෂ සුසුමක් වෙනවා තෝරා ගැනීමේදී. නමුත් ඒ අත්‍යවශ්‍ය වෙන්නේ නැති බවත් සඳහන් කරලා තිබෙනවා. ඔයාලට සස්පල විභාගයේ පසුවත් එළින්ම අයිතිපත් යොමු කිරීමේ අවස්ථාවත් මෙහිදී ලබා දී ඇති බව විශේෂයෙන්ම සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම යහපත් සම්නිවේදන හැකියාවන් ඔයාලා සතුව තිබිය යුතු බවත් සඳහන් වෙනවා රාජකාරී ඉටු කිරීම සඳහා. ඒ වගේම වයස් සුසුම ගැන සඳහන් කරනවා වයස අවුරුදු 50ට අඩු පුද්ගලයන් සඳහා ස්ත්‍රී සහ පුරුෂ කේන්ද්‍ර පස සඳහාම අයිතිපත් යොමු කිරීමට මෙම සනස බැංකුවකින් අවස්ථාව ලබා දීලා තියෙනවා. මෙම තනතුර සඳහා මෙම තනතුර සඳහා අයිතිපත් ලබා ගන්න ආකාරය පිළිබඳ විස්තර එහිදී මේ වීඩියෝ එක පහල ડિස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගියාම මේ ආකාරයේ විපිරුවෙන් ඔයාලට මේ හතර තනතුර හා සම්බන්ධ සියලු විස්තර සහ අයිතිපත් ඩවුන්ලෝඩ් කරගෙන මේ අවස්ථාව අපි ලබා දීලා තියෙනවා. එහිදී සනස බැංකුවමගින් රිකවරි එක්ස්පීරියන්ස් කියන තනතුර සඳහා තමයි බඳවාගෙන සිදු කරන්නේ. එහිදී ඔයාගේ අයිතිපත් ලබා ගැනීම සඳහා ඊට පහලින් තියෙන ජොබ් ඇප්ලිකේෂන් කොටසින් අවස්ථාව ලබා දෙලා තිනවා. ඔයාලගේ අප්ඩේටඩ් CV එකක් අයිතිපත් වශයෙන් යොමු කරන්න. එහෙම නැත්නම් සනස සිස් ෆෝමැට් එකක් අපි ලබා දෙලා තිනවා. ඒ ඩවුන්ලෝඩ් කරලා පිරවීමෙන් අනතුරුව ඊමේල් මාර්ගයෙන් එවීමේ හැකියාව ඔයාලට අපි ලබා දෙලා තිනවා. ඒ වගේම ෆුල් ජොබ් නොටිෆිකේෂන් එක තුනේ ඔයාලට බලදෙඩු විස්තර මෙම තනතුර හා සම්බන්ධ ලබා ගැනීම හැකියාවත් අපි මෙහිදී ලබා දෙලා තිබෙනවා. අපි ඊළඟට බලමු මෙම තනතුර සඳහා අයිතිපත් නිවැරදිව යොමු කළ යුත්තේ කෙසේද යන්න. මෙම තනතුර සඳහා අයිතිපත් යොමු කිරීමේ ඊමේල් මාර්ගයෙන් තමයි ඔයාලා යොමු කරන්න ඕනේ. ඔයාලගේ අප්ඩේටඩ් CV එක එහෙම නැත්නම් ඔයාලගේ ඇප්ලිකේෂන් එක ඔයාලට පුළුවන් sanasabuilding@gmail.com කියන ඊමේල් ලිපිනයට ඔයාලා ඔයාලගේ අයිතිපත් යොමු කිරීම සිදු කරන්න. එහෙදි එවන ඊමේල් එකේ සබ්ජෙක්ට් තීරුව අයිතිපත් කරන තනතුර ඔයාලා රිකවරි ඔෆිසර්ස් වශයෙන් සඳහන් කරලා ගන්න කටයුතු කළ යුතුයි. ඒ පිළිබඳව වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා වන දුරකථන අංක සහ ඇඩ්‍රස් එක ඔයාලට මේ කොටසින් ලබා ගැනීම හැකියාව පවතිනවා. මෙම සනස බැංකුව මගින් කැඳවා ඇති නවතම රැකියා පුරප්පාඩු පිළිබඳ විස්තර ලබා ගැනීම සඳහා. අපි ඊළඟට බලමු ඊළඟ සනස ආයතනය සහ කැඳවා ඇති තනතුරු වර්ග මොනවද කියලා එකින් එක. ඉතින් අපි මේ වීඩියෝයේ දෙවන කොටස යටතේ ඉගෙන ගන්නේ කෝප් ලයිෆ් ආයතනයෙන් කැඳවා ඇති නවතම රැකියා පුරප්පාඩු පිළිබඳ විස්තර 2023 වර්ෂය සඳහා. කෝප් ලයිෆ් ආයතනයෙන් කැඳවා ඇති තනතුරු වන්නේ මැනේජ්මන්ට් ට්‍රේනින්ග් එහෙම නැත්නම් ඉන්ටර්න්ස් කියන තනතුරු සඳහා. එහිදී අවශ්‍ය කරන සූසුකම් මොනවද යන්න අපි සලකා බලමු. එහිදී පිළිගත් විශ්වවිද්‍යාල මගින් ෆයිනෑන්ස් සහ account විශේෂයට දාලා උපාධියක් වල ලබා දී බිරු බව සඳහන් වෙනවා. ඒ වගේම එසේ උපාධි හදාරගෙන තියෙන පුද්ගලයන් සඳහා ඉන්ටර්න් වශයෙන් අයිතිපත් යොමු කිරීමේ හැකියාව පවතිනවා. ඉන් අනතුරුව ඔයාලගේ උපාධිය සමත් වීමේ අනතුරුව ඔයාලට පුළුවන් මැනේජ්මන්ට් ට්‍රේනින්ග් ප්‍රෝග්‍රෑම් එක සඳහා ඇතුළත් වීමේ හැකියාව ලබා දෙන බවත් සඳහන් වෙලා තිබෙනවා. එහෙම නැත්නම් තවත් අවස්ථාවක් තිබෙනවා මේ මැනේජ්මන්ට් ට්‍රේනින්ග් අනතුරු සඳහා අයිතිපත් යොමු කරන්න. එහිදී පිළිගත් වෘත්තීය ආයතනයක් මගින් වෘත්තීය සූසුකම් ලබා දෙන ආයතනයක් මගින් ෆයිනෑන්ස් සහ account විශේෂයට අදාළව ශ්‍රී ලංකා CIMA ACCA වැනි ආයතනයකින් පාට් ක්වොලිෆිකේෂන් එකක් වල ලබා තිබෙනවා නම් ඔයාලට ඒ අතරේ තයිදුම්පත් යොමු කිරීමේ හැකියාව තියෙනවා මෙයා මැනේජ්මන්ට් ට්‍රේන් කියන අනතුරු සඳහා. ඒ වගේම යහපත් අන්තර්පුදල සම්බන්ධතා පවත්වා ගැනීම වගේම සංවේදන හැකියාවන් ප්‍රවත්වීම ඔයාලගේ බලාපොරොත්තු වෙන ස්කිල්ස් වශයෙන් MS Office package හැසිරීමේ හැකියාව අවශ්‍ය වෙන බවට සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම අවම අධීක්ෂණයකටදී වැඩ කිරීමේ හැකියාවත් ඔයාලගෙන් බලාපොරොත්තු වෙන බවට සඳහන් වෙනවා මෙම අනතුරු සඳහා. ඉතින් මේකින සුසුකම් සහ ස්කිල් යටදී ඔයාලට පුළුවන් මේ සඳහා අයිතිපත් යොමු කිරීම සිදු කරගන්න. අයිතිපත් කළ දෙන මාකටිං ඇසිස්ටන්ට් කියන තනතුරු සඳහා. එහිදී අවශ්‍ය කරන සුසුකම් වශයෙන් උසස් පෙළ විභාගයේ ඕනෑම විෂය ධාරාවක් යටතේ ප්‍රධාන විෂයන් තුන අවම වශයෙන් සාමාන්‍ය 3ක්වත් සහිතව සමත් වීම ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයේ විෂය 6ක් සමත් වීම ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා. එහිදී ගණිතය සහ ඉංග්‍රීසි විෂය සඳහා සී හෝ ඉහළ සාමාර්ථ සහිතව තමයි එම සමත් වීම සිදු යුත්තේ. ඒ වගේම මාකටිං ශේෂයට අදාළ වෘත්තීය පළපුත්තක් හෝ වෘත්තීය සුසුකම් තිබෙනවා නම් ඒක විශේෂ සුසුකමක් වෙනවා. නමුත් අත්‍යවශ්‍ය නැහැ. එසේ නොමැතියට අයිතිපත් යොමු කිරීමට අවස්ථාව ලබා දීලා තිබෙනවා. ඒ වගේම යහපත් සංවේදන හැකියාවන් අන්තර්පුදල සම්බන්ධතා භාවිතා ගැනීම හැකියාවන් වැනි ලක්ෂණ වලින් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම MS Office package භාවිතා කිරීමේ හැකියාවත් මේ තනතුරු සඳහා අවශ්‍ය බවයි සඳහන් වෙලා තිබෙනවා. ඉතින් ඊළඟ බලමු ඊළඟ තනතුරු කුමක්ද මෙම ආයතනයේ මගින් කැඳවා ඇති යන්න.
ෆයිනස් ඇසිටන් කියෙන අරතුර සඳහා හිදි අවශ්‍යකන සූසකම්මල සලකාවලම හිදි උසස් පිළිභාගේ වාණජ විෂේතර ඇතේ විෂයන් තුනක් සමත්වීම වල සිදුවන්නවන හිදි සහෝ හිර සාමාධ සහිතවතමය විෂයන්තුන සමත්වීම සිදුවයුත්තේ යග සාමන් පිළිභාග විෂයන් හයක් සමත්වීම බලාපොරත්තිවා හිදි ගනිතය ඉංගි විශ සහ සහෝ හිර සාමත සහිතවතමයි එම සමත්වීම සිදුවයුත්තේ එම මුලික සසුන් අර්ථවාදය දුප්පත්තම ක්‍රියා අවස්ථාවල වාදල් තිනා ඊට අමතරව account ශේෂයට දාල වෘත්තිමය සූසුමක් කාලා සපුරා තිබෙනවා නම් හෝ එහා සම්බන්ධ පළපුද්දක් තිබෙනවා නම් ඒක විශේෂ සූසුමක් කරන තෝරා ගැනීමදී නමුත් ඒ අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ එසේ නැමැති බුද්ධිය සලහත දුප්පත්තම ක්‍රීමේ හැකියාව මෙහිදී ලබා දෙන තිබෙනවා එවාගේ MS Office package භාවිතා කිරීමේ හැකියාව විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ඒ වගේම යහපත් සංවේදන හැකියාවන් අන්තර්බුද්ධිල සම්බන්ධතා පවත්වා ගැනීම හැකියාවන් වලින් බලාපොරොත්තු වෙනවා මම අනුරෝධ සඳහා යෝගිම යහපත් ආකල්පවල යුක්ත වැඩ කිරීම හැකියාවත් තනතුර සඳහා බලාපොරොත්තු වන බවට සඳහන් කළ තිබෙනවා මෙම ආයතනය මගින්. අපි ඊළඟ රඳුම්පත් ඇඳලා තියෙන කෝඩිනේටර් සෙක්‍රටරි කියන තනතුර සඳහා. එදී අවශ්‍ය කරන සුසුම් වශයෙන් උසස් පෙළ විභාගයේ ඕනෑම විෂය ධාරාවක් කරමින් ප්‍රධාන විෂයන් තුන සමත්වීම ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයේ විෂය හයක් සමත්වීම වලින් බලාපොරොත්තු වෙනවා. ගණිතය හා ඉංග්‍රීසි විෂය සඳහා CO ඉල සාමාර්ථ සහිතව. ඒ වගේම යහපත් සංවේදන හැකියාවන් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා භාෂා දෙකකින්වත්. එහිදී සිංහල හෝ ඉංග්‍රීසි කියන භාෂා දෙකින්වත් අවමාෂයෙන් සංවේදන හැකියාව බලාපොරොත්තු වෙනවා දෙමළ භාෂාව කතා කිරීමේ හැකියාව තිබෙනවා ඒක විශේෂ සුසුමක් වඩ සඳහන් වෙලා තිබෙනවා ඒ වගේම ශේෂ්ත්‍රයට අදාළව වසර දෙකකවත් පළපුරුද්දක් තිබිය යුතු බවට සඳහන් වෙනවා ඒ වගේම යහපත් අන්තර්බුද්ධිල සම්බන්ධතා පවත්වා ගැනීම හැකියාවත් බලාපොරොත්තු වෙනවා ඒ වගේම MS Office package භාවිතා කිරීමේ හැකියාව තනතුරට අදාළව ඔයාලගේ බලාපොරොත්තු වෙන බවයි සඳහන් වෙන්නේ ඉතින් මේකේ සුසුම ඇතුළත ඔයාලට පුළුවන් මේ කෝඩිනේටර් සෙක්‍රටරි කියන තනතුර සඳහා ඒ දුප්පතක් යොමු කරන්න අපි ඊළඟ බලමු ඊළඟ තනතුර සහ අවශ්‍ය කරන විස්තර මොනවද යන්න ඊළඟ තියෙන accountant assistant account කියන තනතුර සඳහා ඒදී අවශ්‍ය කරන සුසුම වශයෙන් CA ශ්‍රී ලංකා ආයතනයේ මගින් එහෙම නැත්නම් chartered accountant of ශ්‍රී ලංකා ආයතනයේ මගින් පාස් ෆයිනන්ස් කෙනෙක් වශයෙන් හෝ සමාජික වශයෙන් වල ලියාපදිංචිලා තියෙනවා ඒ අර්ථයේ ඔයාලට අදුප්පත්තම කිරීමේ හැකියාව මෙම තනතුර සඳහා ලබා දෙලා තියෙනවා ඒ වගේම පිළිගත් විශ්වවිද්‍යාලයන් මගින් accounting finance ශිෂ්‍යයන්ට උපාධිය ලබා දීම නම් ඒක විශේෂ සුසුමක් කියලා තෝරා ගැනීමේදී ඒ වගේම මෙම ශිෂ්‍යයන්ට අදාළව වසර 3කවත් පළපුරුද්දක් තිබෙන්න ඕන කියලා සඳහන් වෙනවා ඒ වගේම නායකත්ව ලක්ෂණ අන්තර්බුද්ධ සම්බන්ධතාව වගේම සංවේදන හැකියාව පවත්වා ගැනීම ස්කිල්ස් වශයෙන් ඔයාලගේ බලාපොරොත්තු වෙනවා මෙම තනතුරු දෙක සඳහාම ඉතින් ඔයාලට පුළුවන් මේ සියන සුසුම ඇරති ඔයාලගේ අයදුම් පදක් යොමු කරන්න මෙම තනතුරු සඳහා අපි ඊළඟට බලමු මේ කෝප් ලයිෆ් ආයතනය මගින් කරනවා ඇති සියලුම තනතුරු සඳහා ඔයාලගේ අයදුම් පද ලබා ගැනීම සහ අයදුම් පද යොමු කිරීම සිදු කළ යුත්තේ කෙසේද යන්න තනස ආයතනයට අනුබද්ධ කෝප් ලයිෆ් ආයතනය මගින් කරනවා ඇති මෙම සියලුම තනතුරු සඳහා වන අයදුම් පද ලබා ගැනීම මේ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගියාම මේ ආකාර වෙබ් පිටුවෙන් ඔයාලට අපි අවස්ථාව ලබා දෙලා තියෙනවා එහෙදි ඔයාලගේ අප්ඩේටඩ් CV එකක් අයදුම් පද වශයෙන් යොමු කිරීම හැකියාව පවතිනවා එහෙම නැත්නම් මේ MS Word format එකට අපි සකස් කරලා අයදුම් පද ඩවුන්ලෝඩ් කරලා පිළිවෙම අනතුරුව අයදුම් පද වශයෙන් ඔයාලට ඒ මේ හැකියාවත් ලබා ගන්න පුළුවන් ඒ වගේම මේ එක තනතුර සඳහා full job notification එකත් ඔයාලට මම වෙබ් පිටුව තුළින්ම ලබා ගැනීම හැකියාව අපි ලබා දෙලා තිබෙනවා සියලුම තනතුර සඳහා අපි බලමු මේ සියලුම තනතුරු සඳහා අයදුම් පද නිවැරදිව යොමු කළ යුත්තේ කෙසේද යන්න එහෙදි ඊමේල් මාර්ගයෙන් තමයි ඔයාලගේ අයදුම් පද යොමු කිරීම සිදු කරන්න ඕනේ ඔයාලගේ අයදුම් පද attach කිරීමේ අනතුරුව ඒ විදිහට ඊමේල් එකේ සඳහන් කරලා තියෙනවා careers.life@coopinsu.com කියන ඊමේල් එකේට ඔයාලට පුළුවන් මේ අයදුම්පත් යොමු කිරීම සිදු කර ගන්න. එසේ ඊමේල් දීවන ඊමේල් එකේ සබ්ජෙක්ට් තීරුවේ ඔයාලගේ අයදුම්පත් යොමු කරන තනතුරු නිවැරදිව සඳහන් කරලා ගන්න ඔයාලා කඩිතු කළ යුතු බව විශේෂයෙන්ම මේදී මතක් කරලා තිබෙනවා. මෙම තනතුරු සඳහා අයදුම්පත් නිවැරදිව යොමු කිරීමේදී අපි ඊළඟට බලමු ඊළඟ සනස ආයතනය සහ අයදුම්පත් කියන දේ තනතුරු මොනවද යන්න. මේ තුන්වන කොටස ඇරදී අපි ඔයාලට ගෙන එන්නේ සනස ආයතනයට අනුබද්ධ ග්‍රීන් මාට් ආයතන ජාලය සඳහා කැඳවා ඇති නවතම රැකියා පුරප්පාඩු හා සම්බන්ධ විස්තරයි. ඒ වගේම වයස් සූසුම් වෙන සඳහන් කළොත් වයස අවුරුදු 20-35 අතර ස්ත්‍රී සහ පුරුෂ කියන දෙපාර්ශ්වය සඳහා අයදුම්පත් යොමු කිරීමේ අවස්ථාව මෙම ආයතනය මගින් මෙම තනතුරු සඳහා ලබා දෙලා තියෙනවා. මෙම තනතුරු සඳහා අවශ්‍ය අයදුම්පත් ලබා ගන්න ආකාරය ඔයාලට ගෙනෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගියාම මේ ආකාර වෙබ් පිටුවෙන් ඔයාලට පුළුවන් මෙම තනතුරු සඳහා අවශ්‍ය අයදුම්පත් ෆෝමැට් එක මේ ආකාරයෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඇප්ලිකේෂන් ෆෝමැට් එකේ තියෙයි. එසේ නම් එදින ඔයාලගේ CV එක අයදුම්පත් අවශ්‍ය යොමු කිරීමේ හැකියාවත් පවතිනවා. ඒ සඳහා ෆුල් ජොබ් නොටිෆිකේෂන් තෝරා මේ බිට් වීඩියෝ තුලින් ඩවුන්ලෝඩ් කරගෙන මේ හැකියාවට අපි ලබා දෙලා තියෙනවා. එහෙදි සනස ග්‍රීන් මාට් ආයතන ජාලය මගින් සේල්ස් එක්ස්පීරියන්ස් කියන තනතුර සඳහා තමයි මේ බඳවා ගැනීම සිදු කරනවා ලබන්නේ. අපි ඊළඟට බලමු මේ අයදුම්පත් නිවැරදිව යොමු කිරීම සිදු කළ යුත්තේ කෙසේද යන්න. ඔයාලගේ අයදුම්පත් ඊමේල් මාර්ගයෙන් තමයි ඒක සිදු කළ යුත්තේ. ඔයාලා සකස් කරගත්ත අයදුම්පත් ඇටච් කිරීමේ අනතුරුව careers@sgic.lk කියන ඊමේල් ලිපිනයට ඔයාලට පුළුවන් මේ අයදුම්පත් නිවැරදිව යොමු කිරීම සිදු කර ගන්න.
එවැනි ඊමේල් එක සබ්ජෙක්ට් තීරුවේ ආදීම් කරන තනතුරු ඔයාලා සඳහන් කළා යන්න කටයුතු කළ යුතුයි. නිවැරදිව ආදීම් පත් එමු කියන සඳහා.